විපක්ෂ නායකතුමා. ගරු නායකතුමනි, විශේෂයෙන්ම මම සඳහන් කරන්නට කැමති මේ අවස්ථාවේ ජූලයි මාසයේ 24 වෙනිදා විනිසුරුවන් 3 දෙනෙකුගෙන් සමන්විත වූ විනිසුරු මණ්ඩලයකින් ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂයෙන්ම ඉන්ටරිම් ඉන්ජංක්ෂන් එකක් ලබා දුන්නා පොලිස් ප්‍රතිවරයාගේ පත්වීම පිළිබඳව. මම ඔබතුමාට මතක් කරන්නට කැමතියි, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 126 බොහොම පැහැදිලිවම මූලික අයිතිවාසිකම් පිළිබඳව අධිකරණ බලය සහ ඒ බලය ක්‍රියාත්මක කිරීම ගැන මෙසේ සඳහන් වෙනවා. මේ මූලික අයිතිවාසිකම් පිළිබඳව ඉදිරිපත් කරන පෙත්සමකට ඒවා විභාගයේ කොට තීරණය කිරීමේ තනි හා අනන්‍ය අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට තිබේ. මේක කවුරු හරි නොදන්නවා නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 126 වෙනි ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. ඒ කියන්නේ ෆන්ඩමෙන්ටල් රයිට්ස් ඇප්ලිකේෂන් එකක් ක්‍රියාත්මක කරනකොට ඒකේ තීන්දු තීරණ ලබා දීම, ඉන්ටරිම් ඉන්ජන්ක්ෂන්ස් හෝ වේවා, ෆයිනල් ජජ්මන්ට්ස් හෝ වේවා, ඒවා ලබා දෙන්නේ පාර්ලිමේන්තුවත් විධායකයවත් නෙමෙයි, ඒක ලබා දෙන්නේ අධිකරණය. විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ සඳහන් කරන්නට ඕන, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා පත්කළ යුතු පත්කිරීම ව්‍යවස්ථා සභාව, එහෙමත් නැත්නම් මේක හරියටම කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව කියලා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව පත්කළ යුතු පත්කිරීම් තිබෙනවා. පත්කිරීමේ ක්‍රමවේදයකුත් තිබෙනවා. ඒකට පොලිස් ප්‍රතිවරයාගේ පත්වීමත් අඩංගු වෙනවා. ඒක කවුරු හරි නොදන්නවා නම්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දන්නේ නැත්නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා 41 කීවල බැලුවොත් අකුරු කියවන්න පුළුවන් අයට, සාක්ෂරතාවයක් තිබෙන අයට මේක හොඳින් අවබෝධ කරගන්නට පුළුවන්. එතකොට පැහැදිලිවම ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දීලා තිබෙනවා. අවසාන තීන්දුවක් නෙවෙයි, අන්තර්වාර තීන්දුවක්, ඉන්ටරිම් ඉන්ජන්ක්ෂන් එකක්. වැඩිදුර විභාගයට දිනයකුත් ලබා දීලා තිබෙනවා. එතකොට සිදුවිය යුත්තේ එය ගරු කරමින් පොලිස් ප්‍රතිවරේ පත්කිරීමේ ක්‍රියාවලිය වැඩ බලන හෝ ඒ නිත්‍යානුකූල ආකාරයට පත්කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම. ඒක මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. දැන් අපේ රටේ මේ ත්‍රිපාර්ශ්වීය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය කුළුණු තුනට බලය බෙදලා දීලා තියෙනවා, separation of powers. ඒ වගේම කුළුණු තුන එකිනෙකා සංවරණ සහ තුලන වලට යටත් කරන checks and balances. ඉතින් මේ ක්‍රමවේදය තුළ අපි තීන්දුව කරන්නට ඕන මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කියන රටේ උත්තරීතර නීතිය පුස්සක්ද? මේ උත්තරීතර නීතිය මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගහැරලා මේක පිළිපදින් නැතුව අපිට අහිතකර තීන්දුව આવොත් ඒවට විරුද්ධ වෙන්නටත්, පක්ෂපාතී තීන්දුව આવොත් ඒව ප්‍රශංසා කරන්නටත්, අහිතකර තීන්දුව වෙනකොට රටේ උත්තරීතර නීතිය මේ සඳහන් වෙලා තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් පුද්ගලීකරණයකට ලක් කරලා තමන්ට හිතු මතයට තීන්දුව තීරණ ගන්න පුළුවන්ද? මොකද්ද මේ රටට වෙන්නේ? මම ඔබතුමාට කියන්න කැමතියි මේ අවස්ථාවේ ඔබතුමා බොහොම බුද්ධිමත්ව ඥානාන්විතව කටයුතු කරන්නට ඕන. මොකද මතක තබා ගන්නට ඕන මේ ගන්න තීන්දුව තීරණවල අපි සියලු දෙනාටත්, රාජ්‍ය සේවයේ ඉන්න සියලුම දෙනාටත් මේවායේ ඵල විපාකත් විඳින සිද්ධ වෙනවා. ඒක හොඳට අවබෝධ කරගන්නට ඕන.
මේ ක්‍රියාවලිය ගරු නොකොට ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙන ඒ බලය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් හිතු හිතූ මතයට තීන්දු තීරණ ගැනීම තුළ ලොකු අමාරුවක වැටෙනවා. මම මේක විශේෂයෙන්ම කියන්න කැමති මේ රටේ රාජ්‍ය නිලධාරීන්ට. දේශපාලඥයෝ පිස්සු රටයි, ඒක වෙනම කතන්දරයක්. දේශපාලඥයොන්ට මූණ දෙන්න සිද්ධ වෙයි ඒවායේ පල විපාකවලට. අනීතික ක්‍රියාදාමයන් තුළ, නීතිය කඩ කිරීම තුළ, උත්තරීතර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම තුළ. දැන් බලන්න මෙතන කියනවා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වලංගු නොවේ කියලා. වලංගු නොවේ කොහොමද එහෙම කියන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණයට තියෙනවා නම් ව්‍යවස්ථාව අනුව, 126 ව්‍යවස්ථාව අනුව මූලික අයිතිවාසිකම් පිළිබඳව තීන්දු තීරණ ගන්න අයිතිය තියෙනවා නම් කොහොමද වලංගු නොවේ කියන්නේ? ඒකට නෛතික පදනමක් නැහැලු. ඒ තීන්දුව පිළිගන්නෙත් නැහැලු. පැහැදිලිව මම කියන්න කැමති ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ අතුරු නියෝගය, අතුරු තහනම පිළිපදිමින් ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරන්නට ඕන. දැන් අද මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? මං කියන සිද්ධ වෙලා තියෙන විදිය. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු තහනම් නියෝගයක් ලබා දුන්නු පොලිස්පතිවරයා සිවිල් ඇඳුමෙන් ආරක්ෂක අමාත්‍යංශයට ඇවිල්ලා පොලිසිය පාලනය කරන. ඒක හරිද? එහෙම කරන්න පුළුවන්ද? ඒක හරි? කවුද කියන්නේ හරි කියලා? කවුද කියන්නේ හරි කියලා? කොහොමද හරි වෙන්නේ? ඒක සම්පූර්ණයෙන්ම වැරදි. සම්පූර්ණයෙන්ම වැරදි. පොඩ අහගන්න. මම අගමැතිතුමාට බාධා කරන්න ආවේ නෑනේ. බාධා කරන්න එපා. අහලා අහගෙන උත්තරය දෙන්න. ඒ විතරක් නෙමෙයි. ගරු කතානායකතුමා. නෑ මට ඔබ්ජෙක්ට් කරන්න එපා. මම කියන්න කැමති අද මේ පාර්ලිමේන්තුවේ ශෝක යෝජනා තියෙන්නේ. ශෝක යෝජනා තියෙන වෙලාවේ මට පේන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ශෝක යෝජනාව දැන් කියන්න කරන්න වෙලා තියෙන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම. ඉතින් මම කියන්න කැමති ගරු අගමැතිතුමාට කියන්න කැමති ප්‍රමිත බණ්ඩාරතෙන් කොන් මැතුමන් එමෙතුමට ගරු කතානායකතුමනි, එතුමා විපක්ෂ නායකතුමා වැරදි ප්‍රකාශයක් කරා. පොලිස්පතිතුමා ආරක්ෂක අමාත්‍යංශයේ සිවිල් ඇඳුමෙන් ගිහිල්ලා කටයුතු කරනවා කියලා. ආරක්ෂක අමාත්‍යංශයට පොලිස්පතිතුමා කිසිම වෙලාවක පැමිණලා නැහැ. සිවිල් ඇඳුමෙන් ඇවිල්ලත් නැහැ, නිල ඇඳුමෙන් ඇවිල්ලත් නැහැ. මේක සම්පූර්ණ වැරදි, සමාජය වැරදි මගට ගෙනියන ප්‍රකාශයක්. බොහොම ස්තුතියි මතුම. මම බාධා කරේ නැහැ. අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශය කරනකොට නෑ, මම කරන ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාවය පිළිබඳව මගේ ප්‍රකාශයෙන් පස්සේ කතා කරන්න පුළුවන්. ඉතින් මෙහෙමයි, ඔබතුමා කරගෙන යන්නේ එහෙමයි. වස්ත්‍රයක් නැතුවවද දන්නේ නෑ. මම එකක් කියන්න කැමති පැහැදිලිවම ගරු කතානායකතුමනි, මේ අග්‍රාමාත්‍යතුමා ලැජ්ජයි. මේ එතුමත් ආදි ශිෂ්‍යෙක් රාජකීය විද්‍යාලයේ, මමත් ආදි ශිෂ්‍යෙක් රාජකීය විද්‍යාලයේ. රාජකීය විද්‍යාලයේ දරුවවිල්ල බලන් ඉන්නවා. පොලිටිකල් ක්ලබ් එකේ රාජකීය විද්‍යාලයේ දරුවෝ 120 ඉදිරිපිට. මේ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයා මොකද කියන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වළංගු නැහැලු. නෛතික පදනමක් නැහැලු. තීන්දුව පිළිගන්නේ නැහැලු. මම එකක් කියන්න කැමති, මන් දන්නවා මේගොල්ලන්ට ඌමනාවකුත් නැහැ, මොලේකුත් නැහැ මේක තේරුම් ගන්න. එකක් කියන්න කැමති, මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව උල්ලංඝනය කරන සියලුම රාජ්‍ය නිලධාරීන්ට මම කියන්න කැමති, කරුණා කරලා මේ මොහොතේ ඔබ දේශපාලන දිහා බලන්න එපා. දේශපාලන නායකයෝ දිහා බලන්න එපා. රටේ උත්තරීතර නීතිය, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, ශ්‍රේෂ්ඨාධිකරණයේ තහනම් නියෝගය, ඒකට ගරු කරන්න. මන් දන්නේ සිවිල් ඇඳුම් අඳගෙනද වස්ත්‍රයක් නැතුව එනවද කියලා. මේ නීති රීති අකුරට තිතට ක්‍රියාත්මක කරන්නට අපි හැමෝම මේ රටේ පුරවැසියන් හැටියට බැඳිලා ඉන්නවා. ඒ නිසා ලැජ්ජයි. රාජකීය විද්‍යාලයේ රාජකීයන් ඉදිරිපිට රාජකීය ආදි ශිෂ්‍ය උල්ලංඝනය කරා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව. මොන ලැජ්ජ නැති වැරද්ද. අද රාජකීය දෙන්නෙක් එක්ක අහුවෙලා විධායකයයි අගමැතිවරයයි ජනාධිපති අගමැති එක්ක අහුවෙලා
රාජකීය ඉදිරියේ පිට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නට කතා කරා. විමල් විමල් විරුවන්තුමා මූලික අයිතිවාසිකම් විමල් විරුවන්තුමා ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි, සභානායකතුමා මට විනාඩියක අවස්ථාවක් දෙන්න. දැන් මේ විවාදේ පැන නගින්නේ මම මීට කලිනුත් මේ සභාව ඇතුළේ කරපු කතාවකදී ඒක අවස්ථාවකදී විවස්ථාදායක සභාව ගැන සඳහන් වෙනකොට මට මතක නැහැ ආණ්ඩු පක්ෂයේ කවුරු හරි වගකිව යුතු පාර්ශවයක් ඒක අයිති විධායකයට කියලා කිව්වා. හැන්සාට් වාර්තාවල සටහන් වෙලා ඇති. නමුත් දැන් අද අපේ ගරු අග්‍රාමාත්‍යතුමා කියනවා විවස්ථාදායක සභාව අයිති වෙන්නේ පාර්ලිමේන්තුවට කියලා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විවස්ථාදායක සභාව ලේඛනගත වෙලා තියෙන්නේ විධායකය කියන කොටසට ඇතුළත්ව මිසක් විවස්ථාදායකය කියන කොටසට ඇතුළත්ව නෙවෙයි. ඒ නිසා මම කැමති දැන් මෙතන පැහැදිලි කරගන්න තියෙන කාරණා දෙකයි. විවස්ථාදායක සභාව නිත්‍යානුකූලව අයිති වෙන්නේ පාර්ලිමේන්තුවටද ඒක කොටසක්ද, නැත්නම් විවස්ථාදායක සභාව විධායකයේ කොටසක්ද? විධායකයේ කොටසක් නෙවෙයි නම් විවස්ථාදායකයේ කොටසක් නම් ඔබතුමා ලෝයේ මතු කරන තර්කයේ පිළිබඳව අපිට සාධාරණව සලකා බලන්න පුළුවන්. නමුත් මේ ප්‍රශ්නේ निराකරණය වෙලා නැහැ. අඩුගානේ මීට පෙර දීපු නඩු තීන්දුවක් තියනවාද? නඩු තීන්දුවකින් එහෙම විවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවේ කොටසක් හැටියට අර්ථකථනය කරලා තියනවාද? එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ निराකරණය කරන්න. මේ ප්‍රශ්නේ निराකරණය නොකර අපි දෙගොල්ලෝ දෙපැත්තට වාද විවාද කරයි කියලා මේකේ ඇති ප්‍රතිඵලයක් නැහැ. බොහොම ඉස්සරි මන්තුමා. ඔව් දලවත් මන්තුමා. අරු කතානායකතුමනි. නෑ ඔක්කොම මත් දෙන්නම් ඉන්න. ඒ මේ කාරණේ ගත්තාම පැහැදිලිවම විවස්සාදායක සභාව මේ විවස්සාදායකයේ නියෝජනයක් විපක්ෂ නායකතුමාගේ නියෝජිතයෙක් පත් වෙන එතුමා නියෝජිතයෙක් වෙන්නේ. ඒ නිසා මේ බලතල සම්මිශ්‍ර වෙලා තියෙනවා. හැබැයි පැහැදිලිවම තියෙනවා පැහැදිලිවම විවස්සාදායක සභාව විවස්සාදායක නියෝජනය කරන මොකද හේතුව විපක්ෂ නායකතුමා සුළු පක්ෂ නියෝජනය කරමින් මේ අදාළ සභිකයෝ ඉදිරිපත් වෙන්නේ. මේ කියන විවස්සාදායක සභාව ආණ්ඩුක්‍රම සභාව මේ කියන සියල්ලම සංයුත නිසා. හැබැයි විධායකයේ ක්‍රියාවලියක් තමයි සිද්ධ කරන්නේ. හැබැයි විවස්සාදායකයේ බලපරාක්‍රමය ඒ තුන නියෝජනය වෙනවා. ඒක කී කාර්ය ඒ කාර්යය තමයි පැහැදිලි. ඔව් දැසිරි ජයසිරි ක්‍රමන්තුවා. දැසිරි ගරු කතානායකතුමනි, මම එක කාරණයක් ඔබතුමාට මතක් කරන්න කැමතියි. මම මීට පෙර ආතුව පැහැදිලිව වරප්‍රසාද ප්‍රශ්නයක් විදිහට මම ඔබතුමාට මතු කරලා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් පත් කිරීමට ඔබතුමා ඇතුළු සභාව නැත්තම් ව්‍යවස්ථානුකූල සභාව තහනම් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන්න තීන්දුව සම්බන්ධ ඔබතුමා මේ වෙනතුරු කිසිදු පියවරක් කරන්නේ නැහැ. එක ඒ කාරණේම තමයි දැන් අද මේ සිද්ධ වෙමින් තිබෙන්නේ. දැන් අද ඔබතුමාලා කියනවා මේ කාරණේ පිළිගන්නේ නැහැලු. දැන් ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දැන් ඔබතුමාලා මෙච්චර කාලයක් ව්‍යවස්ථාදායක සභාවෙන් දුන්න තීන්දුවකට ඔබතුමාලා සද්ද නැතුව හිටියා. ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැන් ආපහු නැවත කියනවා මේකත් නවත්තන්න කියලා. දැන් තමයි ඔබතුමාලට තේරලා තියෙන්නේ මේ කාරණේ. ඒ නිසා මම කියන්න කැමති ශ්‍රේෂ්ඨාධිකරණය ලබලා දීලා තිබෙන තීන්දුව වලින් ඔබතුමාට මතක ඇති 2018 මේ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා විදියට මහින්ද රාජපක්ෂ මහත්තුමා සහ අපේ කැබිනට් මණ්ඩලය තහනම් කරන නියෝගය දුන්නම අපි පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කිව්වේ නැහැ අපි ඒක පිළිගන්නේ නැහැයි කියලා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ වෙලාවේ විපක්ෂයේ ඉඳගෙන එතුමා කිව්වේ නැහැ මම මේක පිළිගන්නේ නැහැයි කියලා. ඒ වෙලාවේ අග්‍රාමාත්‍යතුමාත් ඉල්ලා අසුනා, කැබිනට් මණ්ඩලයත් ඉල්ලා අසුනා, නැවත අග්‍රාමාත්‍යවරයා විදියට ආවා රනිල් වික්‍රමසිංහ මහත්තයා. එදා මෛත්‍රීපාල සිසේන මහත්තයා රටේ ජනාධිපති. එතුමා කිව්වේ නැහැ මම මේක පිළිගන්නේ නැහැ කියලා. ඕනනම් එහෙම කරන්නත් තිබුණා. හැබැයි දැන් මේ අවුල ඇති කරන්න එපා. මේ රටේ ව්‍යවස්ථානුකූල අවුලක් ඇති කරන දැනකට මේක තල්ලු කරලා තිබෙන්නේ. ඒ නිසා කරුණාකරලා අපි ඔබතුමාගෙන් ඉල්ලන්නේ ව්‍යවස්ථානුකූලව ශ්‍රේෂ්ඨාධිකරණය දීලා තියෙන තීන්දුවක්, ඒ අනුව වැඩ බලන පත්වීමක් කරන්න සම්පූර්ණ බලය තියෙන්නේ ජනාධිපතිවරයාට. පත්වීම් මේ වැඩ බලන පත්වීම් කරන්න කිසිම බලයක් නැහැ ව්‍යවස්ථාදායක සභාවට. ඒ නිසා ඒ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාට. ජනාධිපතිවරයා ඒක පාවිච්චි කළා තමයි නීතිපති වැඩ බලන නීතිපතිවරයෙක් පත් කරේ. ඒ නිසා කරුණාකරලා ඔබතුමා කියන්න තියෙන්නේ වෙන කාරණයක් නෙමෙයි, ජනාධිපතිතුමාට එතුමාගේ කාර්යභාරය කරන්න කියලා. මොකද එහෙම නැත්නම් එතුමාට ගෙදර ගියයින් පස්සේ මතක තියාගන්න මේ රටේ ජනාධිපතිවරු ගෙදර ගියයින් පස්සේ රටේ ව්‍යවස්ථානුකූල ව්‍යවස්ථා උල්ලංඝනය කරයි කියලා ඊළඟට නඩු වැටෙන්න පුළුවන් ඒගොල්ලන්ට. ඒක නිසා ඒකත් හොඳින් මතක තියාගෙන වැඩ කරන්න කියලා මම කියනවා.